යාලුවනේ ඔනි තවත් ෆිග්ගික් එපිසෝඩ් එකක් අරගෙන ඔයාලව හම්බෙන්න මම අද ෆිග්ගික් channel එකකින් ආවා. ඉතින් කටිය දන්නවා ඇති මම කතා කරන්න යන්නේ අද OPT මොඩියුල් එක ගැන. ඉතින් OPT මොඩියුල් එකේ අන්තිම වීඩියෝ එක තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් අන්තිම වීඩියෝ එක කියන්නේ දැන් මේ සීරීස් එකේ වීඩියෝස් තුනක් කරා. වීඩියෝස් තුනේදී අපි OPT මොඩියුල් එක මොකද්ද මේ NSM කියන ආයතනය මගින් හොයාගත්ත. NSM කියන්නේ National Academy of Sport Medicine කියන ආයතනය මගින් හොයාගත්ත මේ Optimum Performance Training Model එක. මොකක්ද කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා. ඉතින් මම level by level ඔයාලට වීඩියෝ වලින් අරගෙන ආවා. ඉතින් මම මේ videos ටික මේ video එක පල්ලෙහැන් අනිවාර්යයෙන්ම දානවා. ඔයාලට බලන්න පුළුවන්. එහෙම බල නැති කෙනෙක් නම් මේ අන්තිම video එක බලන්න එපා. ඔයාලා මුලින්ම ගිහිල්ලා පළවෙනි video එකේද හරියට බලාගෙන ඉන්න. හරියට මේ knowledge එක ගන්න. ඉතින් මේ knowledge එකත් එක්ක හරියට ඔයාලට මේ OPT model එක follow කරොත් ඔයාලට ගොඩක් හොඳ result ගන්න පුළුවන්. ඒක මගේ experience එකෙන් මගේ client ලාට පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ලෝකේ ගොඩක් කට්ටිය කරපු research වලදී මේ model එක ගොඩක් හොඳට වැඩ කරලා තියෙනවා. ඉතින් මේක අවුරුදු ගානක් පරණ model එකක්. ඉතින් යාළුවනේ ඔයාලා පාවිච්චි කරලා බලන්න. එහෙනම් අද කතා කරන්න යන්නේ power level එක ගැන මේ OPT model එකේ. ඉතින් යාළුවනේ ඔයාලා තාම මගේ Fit Geek channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. මේ ඊට යහපැත්තේ තියෙන පුංචි bell button එක click කරොත් ඔයාලට මේ වගේ ගොඩක් වටින videos power එක කියන්නේ power එක කිව්වම speed එකත් එකතු වෙනවා. power and speed. ඉතින් මේ power and speed හදන්න සමහර විදිහ වෙලාවට specifically මම කිව්වනේ මම තුන්වෙනි video එකේදී කිව්වා මේ power level එක. ඒ වගේම maximum strength level එක හදන්න ක්‍රීඩකයන්ට වෙන වෙනම Tamanට අවශ්‍යතාවය අනුව. ඒ කියන්නේ specifically ක්‍රීඩාව අනුව ඒ කට්ටිය ඒ විදිහට මසල් ප්‍රයිම මසල් මූව් එක කියන්නේ ප්‍රයිමරි මසල්ස් ටාගට් කරලා මේ දේවල් කරනවා. ඉතින් හිතලා බලන්න රගර් ප්ලේ කෙනෙක්ට වෙන විදිහේ පවර් එකක් ඕනේ. ඒ වගේම ගොල්ෆ් ප්ලේ කෙනෙක්ට ඒ වගේම බැඩ්මින්ටන් කරන ප්ලේ කෙනෙක්ට ක්‍රිකට් කෙනෙක්ට ඒ වගේම බෝල දාන කෙනෙක්ට ඒ කියන්නේ ක්‍රිකට් වල බෝල දාන කෙනෙක්ට ෆාස්ට් බෝලර් කෙනෙක්ට ඒ කට්ටියගේ එක එක විදිහට තමයි යාළගේ ස්ට්‍රෙන්ත් එක පවර් එක ඒ දේවල් ඕනේ. ඉතින් මේ පවර් එක හදනකොට පවර් එක ස්පීඩ් එක හදනකොට ඒ වගේ ටාගට් කරලා තමයි කරන්න ඕනේ. ඉතින් මේ ටාගට් කරන්නේ කොහොමද? මේකෙන් හදන්නේ පවර් ඇන්ඩ් මං කියවනේ ස්පීඩ් එක. ඉතින් පවර් ඇන්ඩ් ස්පීඩ් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඔයාලා මේ ට්‍රැඩිෂනල් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් එකකුත් එක්ක ස්ට්‍රෙන්ත් ට්‍රේනින් එක්සයිස් එකක් එක්ක ඔයාලා එකතු කරන්න ඕනේ සුපර් සෙට් එකක් විදිහට ඔයාලගේ පවර් එක්සයිස් එක. උදාහරණයක් විදිහට මං කියන්න ඔයාලා ඩෙඩ්ලිෆ්ට් කරනවා කියලා හිතන්නකෝ. ඩෙඩ්ලිෆ්ට් කරනවා කිලෝග්‍රෑම් 100ක්. ඉතින් ඔයාලගේ කිලෝග්‍රෑම් 100ක් ඩෙඩ්ලිෆ්ට් කරනවා. ඊට පස්සේ කරලා ඉවර වෙලා ඔයාලා ඒ ගාම සුපර් සෙට් එකක්. ඒ ගාම ඔයාලා යන්න ඕනේ ඔයාගේ පවර් එක්සයිස් එකට. පවර් එක්සයිස් එකට යනකොට කරන්න ඕනේ විදිහක් තියෙනවා. පවර් එක්සයිස් එකේ මේ reps ගන්න. reps ගන්න කරන්න ඕනේ reps 1ක් 10ක් අතර. reps 1ක් 10ක් අතර තමයි කරන්න ඕනේ. ඉතින් මේ 1ක් 10ක් අතර කරනකොට ගොඩක් ස්පීඩ් එකකින් කරන්න ඕනේ. ඒක නිසා ලොකු බරකින් කරන්න බෑ. ඔයාලට මම කියවනේ දැන් heavy load එකත් එක්ක තමයි ඔයාලා normal deadlift එක කරන්න ඕනේ. deadlift එක heavy load එකක් එක්ක කරලා ඊට පස්සේ super set එකට යනකොට ඔයාට අග්ගාලේ බරෙන් ඔයාලගේ maximum බරෙන් ඒ කියන්නේ 1RM එකෙන් 1 repetition max එකෙන් ඔයාලා 135 අතර ප්‍රමාණයක් ගන්න ඕනේ. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 100 නම් ඔයාලගේ 1RM එක. එහෙනම් ඔයාගේ කිලෝග්‍රෑම් 35 45 වගේ අතර ප්‍රමාණයක් තමයි ඔයා තෝරගන්න ඕනේ ඔයාගේ power exercise එක වෙනුවට deadlift එකේදී. ඉතින් තෝරගෙන reps එකක් 10ක් අතර උපරිම වේගෙන් හරියට form එකට balance එකට කරන්න ඕනේ. ඉතින් වේගෙන් කරනකොට ඔයාගේ prime muscle move එකේ power එක වගේම speed එක ගොඩක් වැඩි වෙනවා. ඉතින් මේක target කරලා නිකන් muscle එකට අන්න ඒ විදිහට තමයි ඔයාලා power එක මේ OPT model එකට අනුව හදා ගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මේකේ sets ගන්නත් තියෙනවා. ඔයාලා sets කරනකොට අනිවාර්යයෙන්ම sets ගන්න කරන්න ඕනේ. දැන් මේ traditional strength exercise එකත් එක්ක නිවා කරන deadlift එක කනි කරන්නේ. මේ deadlift එක super set එකක් වෙනවා. මේ super set එකයි deadlift එකයි ඊට පස්සේ කරන super set එකයි ඒ කියන්නේ බර අඩු කරලා කරන super set එකයි ඔයාලා කරන්න ඕනේ reps sets 3ක් 4ක් අතර sets ගන්නක් ඔයාලා perform කරන්න ඕනේ ඔයාගේ power target කරනවා නම්. ඉතින් යාළුවනේ මේක තමයි අද power ගැන නම් වැඩි කියන්න නැහැ. power ගැන එච්චර පොඩි ප්‍රමාණයක් තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ වුණාට power එක ගොඩක් specifically sport level කෙනෙක්ට එයාගේ prime muscle move එක එයාට අවශ්‍ය prime muscle move එක primary muscle එක target කරලා කරන්න පුළුවන් exercise එකක්. ඉතින් මම පොඩි අදහසක් තමයි දුන්නේ. ඔයාලට ලොකු දැනුමක් හම්බුණා මුල් ටිකේ. මොකද මම දන්නවා ගොඩක් දෙනෙක් ගොඩක් gym යන කට්ටිය
ගොඩක් ස්පෝර්ට්මන් ලා මේ කටේ ස්පෝට් කරන කටේ මේ කටේට ඕනේ හයිපර්ට්‍රොෆි ලෙවල් එකේ නවතින්න සමහර කටේ නම් ස්ට්‍රෙන්ත් එන්ඩියුරන්ස් එකේ නවතින්න ඕනේ සමහර කටේ ස්ටේබලයිසේෂන් එන්ඩියුරන්ස් එකේ නවතිනවා ඉතින් ඒක තීරණය වෙන්නේ ඔයාගේ අවශ්‍යතාව මත ඉතින් ගොඩක් මම කියවනේ මේ මැක්සිමම් ස්ට්‍රෙන්ත් එක ඒ වගේම ඔයාගේ පවර් එක වගේ දේවල් ටාගට් කරනවා නම් ස්පෝර්ට් ලෙවල් යන්න ඕනේ. ඒකට ටාගට් කරලා ස්පෙસિෆිකලි වාගේ ගෝල් එක ටාගට් කරගෙන තමයි කරන්න ඕනේ ස්පෝර්ට් ලෙවල් ගිහිල්ලා. ඉතින් ඒක ඒක අවශ්‍ය නැති කට්ටියට ඔයාලට පුළුවන් මේ හයිපර්ට්‍රොෆි ලෙවල් එකෙන් නවතින්න. ඒ කියන්නේ මසල් බිල්ඩ් කරනවාට ඕනි මසල් බිල්ඩ් කරන්න නම් ඒ ලෙවල් එකේ නවතින්න. ඉතින් යාළුවනේ මම හිතනවා ගොඩක් ලොකු දැනුමක් මේ OPT මොඩියුල් එකත් එක්ක ඔයාලට ලැබෙන්න ඇති කියලා. ඉතින් මම දන්නවා ගොඩක් දෙනෙක් මේ වීඩියෝ එක බලන්නේ නැහැ. ගොඩක් දෙනෙක් මේක අන්තිම වෙනකම් බලන්නේ ටික දෙනයි. පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න අන්තිම වෙනකම් බලලා ඔයාලට වැදගත් කමක් උනා කියලා මේ OPT මොඩියුල් එක ගැන කියපු එකෙන්. ඉතින් එහෙම වුණත් මම ඉස්සරහට මේ වගේ තවත් තවත් අලුත් මොඩියුල්ස් ඇවිල්ලා තියෙනවා. මේක ටිකක් පරණ මොඩියුල් එකනේ. තව තව අලුත් මොඩියුල්ස් තියෙනවා ලෝකේ. ඔයාගෙන ලංකාවේ තාම ඒ ගැන දන්නෙත් නැහැ ගොඩක් කට්ටිය. ගොඩක් ට්‍රේනර්ස්ලා දන්නෙත් නැහැ. ඉතින් මම මේ දේවල් ගැන අලුත් දේවල් ගැන අලුත් ට්‍රේඩින් මොඩියුල් මේ OPT මොඩියුල් වගේ ඔයාලට ගෙනල්ලා හරියට ඔයාලව හරි පාත් එකට ගෙනියන්න try කරන්න. එන යාළුවනේ ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න ඔයාලා අන්තිම වෙනකම් බැලලා තියෙනවා නම් ඔයාලා මොනවා හරි ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන් comment එකක් දාන්න. ඉතින් එතකොට මට දැනගත්ත හැකි කට්ටිය ඕමනම මේක බලනවා කියලා. මොකද views අඩුම මේ වගේ කියලා දෙන දේවල් වලට. ඒ කියන්නේ හරියට හරි දේවල් කියලා දෙන දේවල් වලට ගොඩක් views අඩුයි මගේ YouTube එකේ. ඒ වුණාට මම supplement එකක් ගැන review එකක් හරි කොහොමද උසයන්නේ කොහොම six pack හදාගන්න කියලා වගේ දැම්මුත් එහෙම ඒක අනිවාර්යයෙන්ම tag ගාලා බලනවා. ඉතින් යාළුවනේ මේ දේවල් ගොඩක් වැදගත් ඔයාලා ෆිට්නස් කරනවා නම් ෆිට්නස් කරන කෙනෙක්ට මේ දේවල් ඉගෙන ගන්න එකත් ගොඩක් වැදගත්. ඔයාලේ අදුරන කෙනෙක්ට වුණත් මේ දේවල් කියලා දෙන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ජය වේවා. අපි තවත් video එකක් අරගෙන හම්බෙන්නම් ඔයාලා. ඉතින් එහෙනම් ජය වේවා.